එක්දහස් 1993 වර්ෂයේ අගෝස්තු 12 වෙනිදා දවන්ත හරතල් ව්‍යාපාරයක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වුණා. එදා අඳුපක්ෂයේ විදිහට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂය. විපක්ෂයේ විදිහට ලංකා සම සමාජ පක්ෂයත් වමේ දේශපාලන පක්ෂයත් වෘත්තීය සමිතීනුත් එකතු වෙලා තමයි එදා හරතල් ව්‍යාපාරයේ ක්‍රියාවට නැංගුවේ. ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් තමයි එදා ජනතාව ඒ විදිහට හරතල් ව්‍යාපාරයට එකතු වුණේ. සත 25ට තිබුණු හාල් සේරුව සත 75 දක්වා ඉහළ නැංවීම ඔවුන්ට දරා ගන්න බැරි වුණා. එදා කොල්වින්නාර්ද සිල්වා මහත්මයා හරතල් ව්‍යාපාරය කියලා කියන්නේ මොකක්ද කියලා හැඳින්නුවේ ඊටම සාමකාමී සහ ප්‍රචණ්ඩකාරී නොවන අයුරින් විරෝධය දක්වන ක්‍රමයක් විදිහට. අදත් හරතල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් බොහෝ රාජ්‍ය ආයතන සහ බොහෝ අත්‍යවශ්‍ය සේවා අදත් ක්‍රියාත්මක වුණා. මීට පෙර පැවති වර්ජණයට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් හරතාල ව්‍යාපාරය සංවිධාන කරන බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කළේ. අද දිනේදී හරතාල ව්‍යාපාරය දිවයින පුරා ක්‍රියාත්මක වූ ආකාරය අපවාර්තාකරුවන්ගේ කැමරා කාචයෙහි සටහන් වූයේ මේ ආකාරයෙන්. විදුලිබල මණ්ඩල සේවකීන්ද තම රාජකාරි වලින් ඉවත් වූ බව පවසනවා. අද දිනේ හදිසි බිඳවැටීමක් සිදු වුවහොත් ඒවා යථාතත්වයට පත් නොකරන බවත් බිල්පත් ගෙවීම් සහ අනිකුත් රාජකාරි වලින් ඉවත්ව සිටින බවත් විදුලිබල සේවක සංගමය සඳහන් කළා. ගුරුවරුන්ද හරතාලයට එක්ව සිටින බව වාර්තා වනවා. කෙසේ වෙතත් සිසුන්ගේ පැමිණීමේද විශාල අඩුවක් දක්නට ලැබුණා. මේ ගුරු සටන මෙහෙවන්නේ ඒගොල්ලෝ දේශපාලන වාසි හදාගන්න කරන සටනක් මේක. නැතුව ගුරුවරුන් වෙනුවෙන් නෙවෙයි ගුරුවරුන්ව බිල්ලට දීලා ඒගොල්ලන්ගේ මඩිතර කරගන්න තමයි හදන්නේ. ඒගොල්ලන්ට අනිත් පැත්තෙන් ඩොලර් එනවා. මාර ඉස්කෝලවල ටර්ම් ටෙස්ට් එකේ වාර විභාගයේ ලකුණු දීලා නැහැ මේ ගුරුවරු. මේ දඟල කෑ ගහන ගුරුවරු. තව ළමයින්ට ඉගෙන ගන්න මේ අවුරුද්දට තියෙන තව දවස් 132යි. එහෙම තියෙද්දි මේ ගුරුවරු මේ සටන් කරන ගුරුවරුන්ට විරුද්ධව නැගී හිටින්න කියලා මම දෙමෝපියන්ගෙන් ඉල්ලනවා. මේ රට ආදරය කරන දෙමෝපියන්ගෙන් මම ඉල්ලනවා. මේ වෙලාවේ හැටියට බොරු නිවාඩු දාගෙන ලෙඩ නිවාඩු දාගෙන ඇත්තටම හෙන ගහනවා. හෙනම හෙන ගහනවා. නිකන් ඉඳලිවල පඩිත් අරගෙන මේ දරුවන්ට කරන අසාධාරණයට. රාජ්‍ය අර්ධරාජ්‍ය වතු සහ පෞද්ගලිකංශ වර්ජනයට එක් කර ගන්නා බව සංවිධායකින් සඳහන් කළා. ඒ අනුව ඇතැම් රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර තවත් ආයතනවල කටයුතු සිදු කෙරෙන ආකාරය දක්නට ලැබුණේ නැහැ. අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන රැසක් පිහිටි සෙත් සිරිපායේ අද පෙරවරුවේ වැඩ කටයුතු සිදු කෙරුණු ආකාරයයි මේ. පෞද්ගලික බස් රථ බොහෝමයක් හරතාලයට එක්ව සිටියද ඇතැම් පළාත්වල එම සේවාවන්ට ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් ලංගම බස් රථ දහවනය අකණ්ඩව සිදු කෙරෙන බවයි එහි ප්‍රධානීන් සඳහන් කළේ. දිවයිනේ පිට පළාත්වලද සියලු ගමනන්ත දක්වා ලංගම බස් රථ දහවනයට එකර ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. අද පෙරවරුවේ දුම්රිය 20ක් පමණ දහවනයට එක්කල බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ ගමනාගමන සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ. රාජ්‍ය සේවකයෝ දැනගන්න ඕන හරතාල් කරනවා නම් රාජ්‍ය සේවකයෝ පඩි අරගන්න නැතුව කරන්න. දැන් දුප්පත් මිනිහා දැන් බස් එකක් දීුවේ නැත්නම් ඒ මිනිස්සගේ දවසේ ආදායම නැහැ. හරි. ඒ මිනිහා හරතාල් කරන එක සාධාරණයි. දැන් මුන් හරතාල් කරන්නේ මොකටද? රජයෙන් පඩි අරගෙන ගෙදරට එලා ඉන්න. නිකන්නේ කරන්නේ රාජ්‍ය සේවකයෝ කියන්නේ තනිකර බොරුව ගෙනියන්නේ. රසාවක් කරන්නේ ගියත් කතා කර කර ඉන්න වැඩක් කරන එකල නෙමෙයිනේ. නේ ඉතින් ඕවා වැඩක් නැති වැඩ මේ 225 මෙපයි කියනවා. ආයේ මේ මේකේ ඉන්නයි කියලා මෙයා කපුවාම කියනවා අපි 25 කෙනෙක් තෝරගන්නවයි කියලා. මොනවද පිස්සු කතා? හරතාලයේ රේගු කටයුතු වලට අදාළ කරගෙන නැති බවත් එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළා.
හරතල් පැවතියද අත්‍යවශ්‍ය සේවාවක් ලෙස කුළුණ්ඩාව නිවාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරෙනවා. සුපුරුදු පරිදි ඉන්ධන ලබා ගැනීමට අද පෙරවරු වේද බවුසර් පැමිණෙන ආකාරය සහ ඉන්ධන රැගත් බවුසර් පිටුව යන ආකාරය දැක ගැනීමට ලැබුණා. මෙහිදී කණජ තෙල් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරෙන අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිසිවක් එහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇත්තරම අපිට තියෙන්නේ වෘත්තීය අරගලයක් නම් අපේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නම් අපේ සේවකයෝ නතර කරන්න අපිට කිසිම උවමනාවක් නැහැ. හැබැයි මෙතන තියෙන්නේ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන්න ලබන සටනක්. ඒ නිසා විශේෂයෙන්ම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි බැඳිලා ඉන්නවා ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන්න. එහෙනම් ව්‍යවස්ථානුකූලව වැඩ කරන්න තියෙන අයිතිය කම්කරුවන්ගේ රැක ගැනීම අපේ යුතුකමක්. හැබැයි එහෙම ව්‍යවස්ථානුකූලව නොවන විදිහට අපේ කම්කරුවගේ අයිතිය රැක ගන්න අපි කවදාකවත් කටයුතු කරන්නේ නැහැ. අපි මේ වෙලාවේ අනිවාර්යෙන් වැඩ. ඒ නිසා අපි අනිකුත් සියලු දෙනාගෙන් මිල්ලීමක් කරනවා. මේ දේශපාලන අරමුණක් වෙනුවෙන් අපේ මේ ආයතන පාවා දෙන්න එපා. සෞඛ්‍ය සේවාවන් බොහෝමයක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. හර්තාලයට සහය දැක්වීමක් ලෙස වෛද්‍යවරුන් කළුපටි පැළඳ සේවය නිරත වන ආකාරය දැක ගැනීමට ලැබුණා. විශේෂයෙන් මාතෘ ළමා සහ පිළිකා රෝහලාදීහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේද සක්‍රියව පැවති ආකාරයයි දැක ගැනීමට ලැබුණේ. වරාය කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. හර්තාලයට විරුද්ධ වීම හෝ අද රටේ ඉන්න මිනිස්සුන්ගේ අරගලයට විරුද්ධ වීම නෙමෙයි. අපිට අවශ්‍යතාවය තිබුණේ ශ්‍රී ලංකා වරායාධිකාරිය කියලා කියන්නේ ලංකාවේ ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානය. අපිට ඕන මේ ආර්ථික අර්බුදයට දශමකින් හෝ සහයෝගයක් දක්වලා ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් උදව්වක් කරන්න. හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් කටුනායක ආයෝජන කලාපයට පිවිසෙන මාර්ගය අද පෙරවරුවේ අවහිර වුණා. ආයෝජන කලාපයේ සේවකයන් ඇතුළු පිරිසක් ඇවරිවත්ත ප්‍රදේශයේ දේ විරෝධතාවයක නිරත වීමත් සමගයි මෙම තත්වය උද්ගත වුණේ. මේ අතර වෙළඳ කලාපවල විරෝධතා පැවතීම හේතුවෙන් ආයෝජකයන් ඉවත් වනු ඇති බවයි ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා ඉදිරි සූර්ය මහතා සඳහන් කළේ. මේ ප්‍රොටෙස්ටර්ස්ලා ගිහිල්ලා ඒ ආයතනයේ ආයතනවල එතන වැඩ කරන අයට යම් යම් කරදර කරලා තියෙනවා. ඒගොල්ලන් බලෙන් වගේ එළියට යන්නේ කියලා මේ ප්‍රොටෙස්ට් එකට සහභාගි වෙන්නේ වැඩ කරන්න නැපයි කියලා. ඒකෙන් හින්දා හුඟක් ආයතන වලට මේ දවස් මේ අද වහන්නත් වෙලා තියෙන ආයතන. මේ ඉන්වෙස්ටර්ස්ලා අපේ රටට ආදරයත් ඇතුව මේගොල්ලන් අවුරුදු විශාල ගාණක් හිටපු අය, ඒ වගේම රට ලොකු ආදායමක් ලබා දෙන අය. මෙවැනි අයගෙන් අපි ආයතනයේ ඒ ආයතනවලට දුෂ්කරතාවයක් ඇති කරොත් ඔවුනොත් අපිට නැති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ අවස්ථාවේ හැටියට අපිට ටුවරිසම් එක නැති වුණා. මේ අවස්ථාව අතරදී අපිට මේක නැති කරගත්තොත් මේ අපේ එක්ස්පෝර්ට් සෙක්ටර් එක අපේ රට තවත් පහතට බහිනවා.